හරි අපි අද මේ වීඩියෝ එකදී බලන්න බලාපොරොත්තු වෙන්නේ 2019 A level paper එකේ රචනා ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය කොහොමද අපි පිළිතුරු සපයන්නේ කියලා. ඒතර අපි දන්නවා සාමාන්‍යයෙන් A level paper එකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ IT paper එකේ Boolean සහ logic gate කියන කොටස් දෙක සම්බන්ධ කරපු ප්‍රශ්නයක්. ඒතර අපිට මෙතනදී ප්‍රශ්නය බැලුවොත් අපිට බලන්න පුළුවන් මෙතනදී තියෙනවා a Boolean function known as majority function takes n binary inputs and outputs 1 if a majority at least half of the inputs are 1, otherwise it outputs 0. Let us consider the case when n equal 3, which is 3 input majority function whose input a, b, c and the output is z. එතකොට මෙතනදී අපිට දීලා තිනවා යම් කිසි 3 දිනෙකගේ ප්‍රෙෆරන්ස් එකක් අනුව එතකොට මෙතනදී දෙන a b c කියන එතකොට n එක 3යි කියන්නේ a b c කියන 3 දිනෙකගේ ප්‍රෙෆරන්ස් එකක් අනුව මැජොරිටි එකේ ප්‍රෙෆරන්ස් එක එක වෙන අවස්ථාවේදී අපි සලකනවා අපේ අවුට්පුට් එක 1යි නැත්නම් අපි අවුට්පුට් එක සලකනවා 0යි කියලා. එතකොට ඊට අදාළව අපිට මුලින්ම ගොඩනගා ගන්නවා දෙනවා ට්‍රුත් ටේබල් එකක් 3 input majority function using kernel of maps derive a simplified boolean expression for the output z in the 3 input majority function, construct a logic circuit for the 3 input majority function using NAND gates only. NAND gate විතරක් භාවිතා කළා තමයි අපිට මේකට අදාළව අපේ logic එක නිර්මාණය කරගන්න ඕන logic circuit එකක් විදිහට. එතකොට අපි මේ ප්‍රශ්නේදී මුලින්ම කල්පනා කරන්න ඕන දේ තමයි අපි මේක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. එතකොට අපි පළවෙනිම නිර්මාණය කරගන්න ඕනේ අපිට අදාළ සත්‍යතා වගුව. එතකොට සත්‍යතා වගුව නිර්මාණය කරගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් නිරූපණය කිරීම සිදු කරන්න. එතකොට අපි දන්නවා අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් ඉන්පුට්ස් කීයක්ද. එතකොට ඉන්පුට්ස් අපිට තියෙනවා 3ක්. A B C කියලා ඉන්පුට්ස් 3ක් තියෙනවා. එතකොට අපිට සලකන්න වෙනවා Z කියලා අවුට්පුට් එකක්. එතකොට අපි ඉන්පුට්ස් 3ක් තියෙනනම් අපි දන්නවා අපිට එන්න පුළුවන් සීක්වන්ස් ප්‍රමාණය 8යි. ඒ කියන්නේ 2 3. 2 3 සමානයි 8යි. සම්පූර්ණ සීක්වන්ස් 8ක් තියෙනවා. එතකොට අපි කතා කරලා තියෙනවා මේ හා සම්බන්ධ ගැටලු. අපි දන්නවා බිංදු 4යි 1 ඒවා හතරක් අපිට නිරූපණය කරගන්න පුළුවන් බිංදු 2යි 1 1 බිංදු 2යි 1 1 බිංදුව 1 බිංදුව 1 බිංදු 1 බිංදු 1 කියලා අපිට සීක්වන්ස් එක ලියා ගන්න පුළුවන් වෙනවා. අතර මෙතනදී කියනවා අපිට මැජොරිටි ප්‍රෙෆරන්ස් එක තමයි අපි මෙතනදී සලකන්න ඕනේ. ඊතල යම් කිසි ඉන්පුට්ස් දෙකක් එක වෙනව නම් අපි කියනවා එතනදී එකයි කියලා. ඊතල අපි යම් කිසි කෙනෙක්ගේ මේ ප්‍රෙෆරන්ස් එකක් තමයි බිංදු හෝ 1 කියලා භාවිතා කරන්නේ. එක නම් ඒ කියන්නේ යම් කිසි දෙදෙනෙක්ගේ අවුට්පුට් එක නම් අපි එතනදී සලකනවා අපේ අවුට්පුට් එක 1යි කියලා. නැත්නම් අපි කියනවා 0යි කියලා. ඒතර අපි දන්නවා 0 3වොත් අනිවාර්යෙන් අවුට්පුට් එක වෙන්න ඕනේ 0යි. 0 2යි එක නම් මෙතනදී මැජොරිටි එක වෙන්නේ 0යි. ඒ කියන්නේ ඒතර අපේ අවුට්පුට් එක වෙන්න ඕනේ 0. 0 1 0 නම් 0යි. 0 1යි එක නම් අපිට පේනවා 1 ඒවා දෙකක් තියෙනවා. ඒතර මැජොරිටි එක වෙන්නේ 1. අපි අවුට්පුට් එක 1යි කියලා සලකනවා. 0 2 නම් 0යි. මෙතනදී දන්නවා 1 0 1. ඒ කියන්නේ අපි මෙතනදී දන්නවා මෙතනදී තියෙන්නේ අපිට 1යි. මෙතන දිනනවා 1යි 1යි බිඳුව. එතකොට අපි දන්නවා මෙතන තියෙන 1යි මෙතනින් එනවා අපිට 1යි කියලා. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට මේක කර්නල් ඔෆ් මැප් එකක් භාවිතා කරලා අපිට ප්‍රශ්න දීලා තියෙන කර්නල් ඔෆ් මැප් එකක් භාවිතා කරලා නැත්නම් අපි කියනවා k මැප් එක භාවිතා කරලා මේක සුළු කරන්න කියලා. එතකොට මේ වගේ එකක් දීලා තිනකොට අපි මුලින්ම කරන්න ඕන දේ තමයි අපි k map එක ඇඳ ගන්න ඕනේ. k map එකට අදාළව අපි බලන්න ඕනේ variables කීයක් තියෙද කියලා. ඒතර අපි වීඩියෝ එක වලදී කතා කරලා කලින් videos වලදී k map එක නිර්මාණය කරන්න ඕන ආකාරය. ඒතර අපි දන්න මෙතනදී අපිට තියෙනවා variables ප්‍රධාන වශයෙන් 3ක්. ඒතර variables 3 ගැන කතා කරද්දී අපි දන්නවා අපිට තියෙනවා a b සහ c. ඒතර අපි දන්නවා kernel of map එක අපිට නිර්මාණය කරගන්න වෙන්නේ cells 8ක kernel of map එකක්. එතකොට අපි මේක නිරූපණය කරන්න පුළුවන් අපිට මෙන්න මේ ආකාරයෙන් අපිට ගන්න පුළුවන් එක පැත්තකට a b සහ c. ඒතර අපි දන්නවා මේක ලියන්න ඕන ෆෝමැට් එක බිංදුව 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 1 1 1 1 බිංදුව. මෙතනින් අපි ගන්නවා බිංදුව සහ 1. ඒතර අපි මෙතනදී සලකන්න යන්නේ අපි භාවිතා කරන්න යන්නේ sop method එක sum of product කියන method එක. ඒතර අපි මෙතනදී භාවිතා කරන්න ඕනේ 1 කියන sequence වලට අදාළව value ටික. ඒතර අපි එකගෙන එක ගත්තොත් මෙතනින් අපිට එනවා a bar b c b c වලට තමයි 1යි 1 වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ප්‍රශ්නේ බලද්දී අපිට මෙතනින් එනවා a b bar c. මේක ගත්තොත් අපිට එනවා a b c bar. මෙතන ගත්තොත් අපිට එනවා a b c. එතකොට අපිට මෙන්න මේ values ටික map කර ගැනීම තමයි මෙතනදී සිදු කරන්න යන්නේ. එතකොට අපි a bar b c ගත්තොත් a bar කියන්නේ බිඳුවයි. එතකොට a bar එකේ බිඳුව b එකට අදාළ වෙන්නේ 1 බිඳුව 1 sequence එක. ඊපස්සේ c එක එන්නේ 1. එතකොට අපි දන්නවා 1 එන්න ඕනේ
මෙන්න මේ ස්ථානය. එතකොට a b බාසි. එතකොට 1.1. එතකොට අපි ගන්න ඕනේ 1.1 කියන අවස්ථාව මෙතන ගන්න ඕන. එතකොට එන්න මෙතනින් එනවා 1 1. එතකොට a b කියන්නේ 1 1, c බා කියන්නේ බිංදුව අවස්ථාව. ඊට පස්සේ a b c කියන්නේ 1 1 1 අවස්ථාව. අපිට k map එක මේ ආකාරයෙන් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි අපි මෙතනදී ඊට පස්සේ groups වලට වෙන් කරගන්න ඕනතර අපි groups වලට වෙන් කරන ක්‍රමය ගැන කතා කරද්දී අපි කිව්වා අපි යම් කිසි grouping වලට කඩනකොට අපි කරන්නේ එක්කෝ අපි 4 කොටස් ගන්නවා 2 කොටස් ගන්නවා නැත්නම් 8 කොටස් තියෙනවා 8 කොටස් විතර තමයි අපි ගන්නවා. ඒතර අපි මෙතනදී බැලුවොත් අපිට පේනවා මෙන්න මේක අපිට එකක් කොටසක් විතර ගන්න පුළුවන්, මේක එක කොටසක් විතර ගන්න පුළුවන්, මෙන්න මේ කොටස එක කොටසක් විදිහට ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි මෙතනදී අපිට groups 3ක් වෙනවා නැත්නම් අපි වෙනවා කාණ්ඩයන් 3ක් වෙනවා. එතකොට මේ කාණ්ඩයන් 3 සුළු කරොත් අපිට ගන්න පුළුවන් මෙන්න මේකට පොදු එකක්, මේකට පොදු එකක් සහ මේකට පොදු එකක් විදිහට ප්‍රකාශ 3 ගත්තොත් අපිට ගන්න පුළුවන් AB + BC + AC කියලා. එතකොට AB + BC + AC කියලා ගන්න පුළුවන් අපේ final result එක මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ අපිට දීලා තිබුණේ තුන්වෙනි ප්‍රශ්නේ අපිට NAND gate පමණක් භාවිතා කරලා මේකට අදාළ ලොජික් එක නිර්මාණය කරන්න කියලා. NAND gate විතරයි අපි මෙතනදී පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි මෙතනදී අපිට අවිල්ල තියෙන්නේ AND gate කිහිපයක එකතුවක්. අතර මාවල් මෙතන බැලුවොත් පේනවා ඔයාලා මෙතන තියෙන්නේ AND gate එකක්, මෙතන තියෙන්නේ AND gate එකක්, මෙතනදී AND එකක්, මෙතනදී AND එකක් සහ O එකකින් තමයි මෙතන join වෙලා තියෙන. ඒතර O එකක් තමයි මෙතනදී භාවිතා කරලා තියෙන. ඒතර අපි මුලින්ම මේකදී convert කරගන්න ඕන. අපි දන්නවා NAND gate එකකදී නම් අපිට output එක වෙන ආකාරය අපි දන්නවා. ඒතර NAND gate එකකදී අපි දන්නවා අපි A B input එකක් දුන්නොත් NAND gate එකකට අපිට එන output එක A.B බා කියලා. ඒතර අපි මෙන්න මේ ලබාගත්තු ප්‍රකාශය මෙන්න මේ ෆෝමැට් එකට convert කරගන්න පුළුවන් නම් එතකොට අපිට ඉතාමත් පහසුවෙන් NAND gate එක භාවිතා කරලා මේක නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි කරන්න ඕන ක්‍රමය තමයි අපි මුලින්ම ප්‍රකාශය ලියාගමු F සමානයි A B + AC + BC. දැන් අපි මෙතනදී කරන්න යන්නේ අපිට මෙන්න මේක ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. අපි මෙතන බා දෙකක් පාවිච්චි කරනවා. බා ඔෆ් බා කියන්නේ අපි දන්නවා එතන මේ ප්‍රකාශමයි එන්නේ. එතන අපි මෙතනදී ඊට පස්සේ මෙන්න මේ ඇතුලේ සුළු කිරීමක් අපි කරන්න යනවා. මෙන්න මේක අපි භාවිතා කරනවා ඩිමෝගන්ස් ලෝ එක පාවිච්චි කරලා A B කියන එක අපි මාරු කර ගන්නවා මෙන්න මේ ආකාරයෙන් A B බා / A C බා / B C බා කියන එක. එතන අපි දන්නවා යම් කිසි ආකාරයක ප්‍රකාශයක් තිබුණොත් මේ ආකාරයෙන් A + B + C of bar කියලා අපිට ඒක ලියා ගන්න පුළුවන් A bar / B bar / C bar කියලා. ඒතර මේකම තමයි අපි කරේ. මෙතන අපි මෙන්න මේ කියන ප්‍රකාශය AB bar / AC bar / BC bar කියලා ලියාගත්ත මෙන්න මේ ඇතුලේ තියෙන ප්‍රකාශ කොටස. ඒතර අපි මෙතන ලියාගත්තේ මෙන්න මේ ඇතුලේ තියෙන ප්‍රකාශය. මෙන්න මේ කොටස තමයි අපි ලියාගත්තේ. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස මේ බා එකත් එක්ක. දැන් අද අපිට මෙන්න මෙතන ඉතුරු බා එක ඉතිරි වෙන්න ඕන. මෙන්න මේ බා කොටස ඉතිරි වෙනවා. ඒතර දැන් මෙතනදී අපි බලුවොත් දැන් අපිට රිමාණය කරගෙන තියෙනවා අපිට මෙන්න මේ A හා B අපිට ඉන්පුට් දෙක විදිහට දුන්නොත් අපිට මෙතනින් NAND gate එකකින් අපිට මේක නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. එතන අපි මුලින්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය වෙනවා NAND gate 3ක්. එතකොට මෙන්න මේ ආකාරයෙන් NAND gate 3ක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපිට දෙන්න තියෙනවා A සහ B. එතකොට අපි මෙතනදී දෙනවා A, මෙතනදී දෙනවා අපි මෙතනින් දෙමු B. එතකොට මෙතන අපි දිනවා A සහ B. එතකොට අපි මෙතන output එක විදිහට ගන්න පුළුවන් A / B bar. එතකොට මෙතන NAND gate එකේ ඉන්නේ A / B bar. එතකොට ඊට පස්සේ අපිට නිර්මාණය කරගන්න දෙනවා A / C. අපිට නිර්මාණය කර ගන්න පුළුවන් A.C. ඊට අපිට මෙතන C එක ඉන්පුට් එකක් විතර දුන්නොත් මෙතනට අපිට C එක ඉන්පුට් එකක් විතර දෙන්න පුළුවන්. ඊට අපිට අවශ්‍යයි A කියන එකෙන් ඉන්පුට් එකක්. එතකොට A කියන එකෙන් ඉන්පුට් එකක් දුන්නොත් අපිට මෙතනින් එනවා AC bar. AC bar එක මෙතනින් නිර්මාණය කර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට ඕනේ B සහ C. ඊට අපි දන්නවා මෙන්න මේ B එකෙන් භාවිතා කරොත් අපිට මෙන්න මෙතනින් B එක දෙන්න පුළුවන්. C එක දෙන්න පුළුවන්. අපිට මෙතනින් එනවා B.C. බා. එතකොට මෙන්න මේ ප්‍රකාශ ටික අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍යයි මෙන්න මේ ෆුල් බා එකත් එක්ක මෙතන AND ඔපරේෂන් එකක් කරන්න. එතකොට අපි දන්නවා මේක ඉතාමත් පහසුවෙන් අපිට කරගන්න පුළුවන්. අපිට 3 ඉන්පුට්
NAND gate එකක් භාවිත කරොත්. එතකොට අපි මෙන්න මේ NAND gate එකට මේ inputs කිහිපය දෙනවා. එතකොට අපිට මෙතනින් එනවා a b bar dot a c bar dot b c bar. එතකොට මෙතනින් අපි AND operation එක කරලා අපි මෙතන not එකක් තියෙන හින්දා full bar එක අපිට output එක විතර ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි මෙන්න මේ logic එක නිර්මාණය කරගත්තා NAND gates පමණක් පමණක් භාවිතා කොට. එතකොට අපි මුලින්ම කරගන්න ඕනේ මුලින්ම අපිට යම්කිසි ප්‍රකාශයක් දීලා තිනවනම් මුලින් මේ ප්‍රකාශය අපි try කරලා බලන්න ඕනේ අපිට family method එකකට convert කරගන්න. එතකොට අපි මුලින්ම කරේ අපිට family method එකකට convert කරගත්තා. මේ convert කරගත්තු family method එකට අදාළව අපි මෙන්න මේ logic එක නිර්මාණය කර ගැනීම තමයි සිදු කරේ. එතකොට අපි මේ video එකදී කතා කරේ කොහොමද දින දින ප්‍රශ්නයකට අදාළව සත්‍යතාව වගුව නිර්මාණය කරගන්නේ සත්‍යතාව වගුවට අදාළ අපි කොහොමද කර්න් ඔෆ් මැප් එක නැත්නම් අපි කියනවා k map එක නිර්මාණය කරගන්නේ ඒ k map එකට අදාළව අපි යම් කිසි logic circuit එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා.